තේරෙනවද? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා සද්ධාව, වීරය මේ හිරියොතබ් දෙක විතරයි ඕනේ ඔබලාට මේ ජීවිතේ ධර්මයේ දකින්න අවබෝධ කරගන්න කියලා. පාරමිතාවක් ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබලා පාරමී සම්පූර්ණ නැත්තම් මේතා මිත්‍යා දෘෂ්ටික ලෝකයේදී කෝටි ප්‍රකෝටි ගණන් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල මේසා මිත්‍යා දෘෂ්ටික ආගම් තුල මේ මිනිස්සෙක් වෙලා උපත්ති ලබන්නේ නැහැ මහත්තයෝ. මේ මිනිස්සෙක් වෙලා උපත්ති ලබන්නේ නැහැ. මහත්යාට මේ ලැබූ උපත මහත්යෝ ශාස්ත්‍රීය දිව්‍යතලයේ කියන දෙවියෙකුටත් නැහැ, මාර්ගඵලලාභී දෙවියෙකුට හැර. දෙවියෙකුටවත් මේ අවස්ථාව නැහැ. ඒ දෙවියාටත් වඩා ශක්තියක් මහත්යා අරගෙන ඇවිල්ලා තියෙනවා. දෙවියා තුල මේ පින තියෙනවා. නමුත් ඒ පින මහත්යාට නැතුණත් ප්‍රඥාව වඩා ගැනීම පැත්තෙන් මහත්යා ඊට වඩා කුසලයක් කරලා තියෙනවා. ඒක හිතන්න ඕනේ. ඒ නිසා සද්ධාව, වීරය, හිරියොතප් කියන කාරණේ විතරයි මේ ධර්මයේ දකින්න ඕනේ. වෙන යම් දෙයක් නම් මෙතෙන්ට අවශ්‍ය නැහැ මහත්යෝ. පාරමී කියන කාරණයක් අවශ්‍ය නැහැ. තේරුණාද? තෙරුවන් කෙරෙහිම සද්ධාව සකස් කරගන්න බුදුරජාන් වහන්සේගේ මාර්ගය දකින්න, සංඝයාගේම ගුණයන් දකින්න. සංඝයා කියන්නේ කවුද කියලා දකින්න. ඒ ගුණයන් ඔස්සේම තමන් ඔසෝල මේ හැම දෙයක්ම ධර්මයේ හේතුඵල ධර්මයන් මහත්යෝ. හේතුවක් නිසායි ඵලය සකස් වෙන්නේ. ඒ නිසා මේක වඩන්නේ නැතුව අතන ගැන කියන්න බෑ. මෙතන වඩද්දී අනිත් කෙන සකස් වෙන්නේ. ඒවා හේතුඵල ධර්මයන්. ඒ නිසා මේ හේතුඵල ධර්මයන් තුල යන්න නම් මහත්යෝ සද්ධාව, වීරය, හිරියොත ඔච්චරයි බුදුරජාණන් වහන්සේ වෙන දෙයක් කියන්නේ නැහැ. ඒ නිසා ලෝකයා කියන දේ අහන්න යන්න එපා. අහලා මේ කණෙන් ගැටෙන්න යන්නත් එපා. ගැටෙනවා කියන්නේ ගැටීමත් මහත්යෝ තෘෂ්ණාව, ඇලීමත් තෘෂ්ණාව. ඒක හොඳට හිතන්න ඕනේ. දැන් එහෙම හාමුදුරුවෝ කිව්වා කියලා ඒ හාමුදුරුවෝ ගැටෙනවා නම් එතනත් ඔබ අකුසලයක් කරගන්න. ඇයි අනුන්ගේ දෙයකට මහත්ය ගැටෙන්නේ? එයා කියන දේ කරයි, කරලා එයා අප්‍රමාණ අකුසල් විඳින්. ඔය പ്രേත භික්ෂුන් ඉන්නවා, ඔය പ്രേත භික්ෂුණීන් ඉන්නවා, ඔය ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා. ඒගොල්ලන්ට මේ ඇට සැකිල්ලක් විතරයි තියෙන්නේ. තේරෙනවද? එක പ്രേත භික්ෂුණියක් හාමුදුරුවෝ කෙනෙක් දකිනවා. එයාට මේ මනුස්ස මූණක් තියෙනවා. නමුත් ශරීරය ඇට සැකිල්ලක්. මස් කලඳක්වත් නැහැ. තේරෙනවද? ඒ ඇට එයා මේ අහසේ ඉන්නේ. ඒ പ്രേත භික්ෂුණිය ගිනි ගන්නවා ඇට සැකිල්ල. නමුත් ඒ ගින්න හරිලා එක පාට ගින්න ඇවිලෙන්නේ නැහැ. ඇයි? සාමාන්‍ය ගින්නෙන් ඇවිලි ඇවිලි යන්නේ එයාට දුක විඳින්න. එක පාට මේ ගිනි ගත්තොත් ඒක පිටිලා එක පාට ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙනවනේ. එතකොට එයා මැරෙන්නේ නැහැ. මේ ටික පිච්චි යන්නේ මොකද? ඒ දුක විඳින්න. ශරීරෙන් පිටිලා ගියොත් ඊළඟ ප්‍රතිසන්දියට යනවා. නමුත් එයා පිච්චෙන්නේ ක්‍රමානුකූලව. ඇයි? කලා වූ අකුසල් වැඩි. ඈ? එහෙම ඒක තමයි මේ දු ඒ නිසා ඒ කරන ඇයිට ඒව අනිවාර්යයි මාත්‍ය. ඒ නිසා ඒ අපිට අදාළ නැහැ. ඒව ඒගොල්ල විඳින දේවල් විඳීවි. අපිට කිසිම දෙයක් අදාළ කරගන්න එපා. මහත්යා ගැලවෙන්න. මහත්යාගේ නෝනාව ගලවන්න යන්නත් එපා. මහත්යාගේ අම්මා තාත්තා ගලවන්නත් යන්න එපා. තමා ගැලවෙන්නේ නැතුව ඒගොල්ල ගලවන්න බෑ මාත්‍ය. තේන්නාද? ඒ නිසා ලෝකයාට හොලෙන් මුලින්ම මහත්යා ගැලවෙන්න. මහත්යා ගැලවිලා ලෝකයට මාර්ගය කියලා දෙන්න. එතකන් අනුන්ට මාර්ගය කියන්න යන්න එපා. අනුන් හොයන්න යන්නත් එපා. තේන්නාද? මොකද හොයන්න යමක් ලෝකේ නිත්‍ය දෙයක් නැහැ. නිත්‍යයි කියලා දෙයක් තියෙනවා නම් විතරයි මහත්යෝ හෙවීමෙන් යමක් හම්බු වෙන්නේ. තේන්නාද? ඔබ නිත්‍යයි කියලා දෙයක් නැති ලෝකයක යමක් හොයන්න නිවැරදි කරන්න අපිට පුළුවන් කමක් නැහැ. හැම මොහොතේම ඒවා වෙනස් වෙනවා. තේන්නාද? ඔය දෘෂ්ටිය කියන ස්වාමීන් වහන්සේ තව මාසකින් තව දෘෂ්ටියක් කියන්න පුළුවන්. ඒක අනිත්‍යයි. ඒස අනිත්‍ය වූ මේ ලෝකයේ තුල මහත්යෝ නිත්‍ය ස්වභාවයෙන් යමක් හොයන්න එපා. ඒ නිසා ධර්මයේ ස්වභාව ලෝකයේ ස්වභාවයේ ලෝකයේ තුල තියෙද්දෙන් මහත්යා ධර්මයේ ස්වභාවයට එන්න. එහෙම આવොත් තමයි මහත්යෝ ගැලවීම. තමාත් මේක තනි තනි යන්නේ බුදුරජාණන් වහන්සේ කියන මෙහෙම ඇඟිල්ල අල්ලගත්තත් මේ ලෝකයේම අල්ලගත්තා කියලා මේ අල්ලා ගැනීම තුල නාම රූප ධර්මයන් දෙකම තියෙනවා. පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ අල්ලා ගැනීම තුල. ලෝකයක් ඔබ අල්ලන් ඉන්නේ. එනිසා මේ ඇඟිල්ල තල්ලා ගැනීම තුරත් ඔබ ලෝකේ අල්ලගෙන. එහෙනම් අනුන් අල්ලගත්තොත් මොනසා බරපතලද නේද? එනිසා මුලින්ම මහත්යෝ මේ සංසාර බය දකින්න. මේ අපි hina වෙන තරම් කතා වෙන තරම් ලෝකය සුන්දර නෑ කියන දේ දකින්න. මේ සතර අපායේ සත්‍යාව විඳින දුක දකින්න. දැකලා මම මෙතරින් එතර වෙනවායි කියන කාරණය සකස් කරගන්න. ලෝකයා ගැන හිතන්න, ලෝකයා ගැන හිතුවොත් ඔබ ගැන හිතන්න කෙනෙක් නැතුව යනවා. අන්තිමට ලෝකයාත් අසරණයි ඔබත් අසරණයි. ඒ නිසා ඔබ ආත්මා මේ නිවන් මාර්ගයේ ආත්මාර්ථකාමී ගමනක්මයි. අම්මා තාත්තා අත්හැරලා යාළුවා ඥාතිය අත්හැරලා ගුරු හාමුදුරුව අත්හැරලා යන ගමනක් මේ නිවන් මාර්ගය කියන්නේ. තේන්නාද? එතන පරාර්ථයක් ගැන හිතන්නේ නැහැ.
අනුන් ගැන යා හිතන්නේ නැහැ. මේ නිවන් මාර්ගය කියන්නේ ආත්මාර්ථකාමී ගමනක්මයි. එයා සියල්ලම අයින් කරලා සියල්ලංගෙම ඈත් වෙලා සියල්ලන්ටම මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා එයාගේ අරමුණ කරා යා යන්නේ. ඒ ආත්මාර්ථකාමී ගමන ගිහිල්ලා එයා යම් දවසක ධර්මයේ දැක්කද අවබෝධ කරගත්තද එයාට පමණයි මාත්‍ය මුළු ලෝකෙම පරාර්ථය සිද්ධ කරන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා තමන් මුලින්ම ආත්මාර්ථකාමී වෙන්න ඕනේ. ආත්මාර්ථකාමීත්වයේ තුලයි තමාට පරාර්ථය සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතනයි බුදුරජාණන් වහන්සේ අර එදා උපන් දරුවා ගෙනවත් හිතුවේ නැහැ ආත්මාර්ථකාමී වුණා. නමුත් ඒ ආත්මාර්ථකාමීත්වයමයි යාට මේ සියල්ල නිවන් දක්වන්න පුළුවන් පරාර්ථයට එන්න පුළුවන් උනේ. ඒක බුදුරජාණන් වහන්සේම අනුගමනය කරන්න, බුදුරජාණන් වහන්සේම මාර්ගය කරගන්න. එතනමයි සැනසෙල්ල, එතනමයි මාර්ගය තියෙන්නේ. වෙන කවුරු ගුරුවරයෙක් කිව්වා මං කියන දේ තහන්න එපා මහත්තයෝ. තේරුණාද? මං කියන දේ ධර්මයට ගලපලා ගන්න. ධර්මයට ගලපලා එතන විශ්වාස නම් විතරක් ගන්න. එහෙම නැත්නම් මගේ දේත් ගන්න එපා. මොකද ඒ තරම්ම දෘෂ්ටීන් වැඩි ලෝකයේ තුන. තේරුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවා. සතර සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, සබ්බාවස සූත්‍රය. ওই සූත්‍ර තුන තියෙනවා. තුල තුන මාත්‍ය රහත් වෙන්න අවශ්‍ය කාරණා සියල්ල තියෙනවා ওই සූත්‍ර තුනේ. අනිත් සූත්‍ර වැදගත් නැහැ කියලා නෙමෙයි කියන්නේ. කාර්ය බහුල නම් ওই සූත්‍ර තුන තුල තියෙනවා මේ සියලුම ධර්මතාවයන්. තේරුණාද? ඉතින් ඒ නිසා ඔය ඔච්චර පැහැදිලිව ඔය සිංහල භාෂාවෙන් දැන් ඔය අපේ කිරිබත්වර ස්වාමීන් වහන්සේ ලියනවා, තව තව ඔය ස්වාමීන් වහන්සේලා ලියනවා. ඒ සිංහල භාෂාවෙන් ඔය පැහැදිලි කරලා අපිට ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාගේ දෘෂ්ටි ගන්න යන්න ඕනේ. තමා ධර්මයේ හරියට ගලපලා ගන්න. ඒ ගල්පලා අරගෙන මේ මාර්ගය තුල තමා තනියම යන්න. එච්චරයි. මේක මේ ජීවිතේ දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ මාර්ගය තමා තුලින් පාදා ගන්න ඕනේ. ඉතින් අර කිව්වා වගේ ශ්‍රද්ධාව, වීරිය සකස් වෙන්න ඕනේ.